විත දැනුණා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එපා කියලා මේ ගොඩක් අය කියනවා මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනි කියලා. නමුත් අපි ඇත්තටම මේකට අපිට දැනුණා අපි ගෙවල් වල ඉන්න කාන්තාවන් හැටියට මට මේක දරාගෙන ඉන්න බැරුණා. මොකද අපි මේ රජයේ පත් කරන්න දරදිය ඇදපු අය හැටියට මේ මාත් එක්ක ඉන්නේ මේ ඔක්කොමලා. තවත් අපි මේ කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ මෙතනට ඇවිල්ලා යනවා. ඒ සියලුම දෙනා අපි එකතු වෙලා 169ක් දීලා මේ ආණ්ඩුව පත් කරේ එක එක්කෙනාට ඕන විදිහට ගෙවල් වලට යවන්න නෙවෙයි. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති කරලා විධායක ජනාධිපතිතුමා බවට පත් කරලා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා බවට පත් කරේ එක එක්කෙනාට ඕන විදිහට යවන්න නෙවෙයි. අනිත් එක මේ එක එක්කෙනාට ඕන විදිහට අන්තර් ආණ්ඩු ගේන්න අපි සූදානම් නැහැ. අපිට ඔය අන්තර් ආණ්ඩු ඕනේ. අපි පිරිසුදු 169ක ජනවරමකින් ගෙනාවේ මේ ආණ්ඩුව මේ අපේ ජනාධිපතිතුමාව. ඒක නිසා අපිට අන්තර් ආණ්ඩු ඕන්නෙත් නැහැ. ඔය 225 අය ලෑස්ති වෙන්න එපා අන්තර් ආණ්ඩු ගේන්න. ඒකල අන්තර් ආණ්ඩු ගෙනලා කරන්න හදන්නේ මොකද්ද කියලා අපි දන්නවා. ඒක නිසා මේ රටේ ජනතාව කැමති අපි දීපු ඡන්දයට වටිනාකමක් දෙන්න. අපි දීපු ඡන්දයට අපේ ජනාධිපතිතුමා රැක ගන්න, අපේ අගමැතිතුමා රැක ගන්න අපි ඒකට ලෑස්ති වෙනවා. ඒ වගේම තමයි මම මේ ගෝඨා ගෝ කියන එකට අහන්න කැමති විසඳුම මොකද්ද? ඔය දැන් ගෝඨා ගෝ කිය කිය ඉන්න අය අපිට ඉදිරිපත් කරන්න ඕගොල්ලන්ගේ විසඳුම මොකද්ද? මේ රටේ 225ක් ඉන්න පාර්ලිමේන්තුවේ සුදුසු කෙනෙක් ඉන්නවද මේ රට බාර ගන්න? කවුද මේ රට බාර ගන්න කැමති? ගෝඨාභය ජනාධිපතිතුමා ඉන්නවනම් ඉදිරිපත් වෙලා මේ ආණ්ඩුව බාර ගන්න. එහෙම කෙනෙක් නැහැ කියන එක ගැන හරිම ලැජ්ජයි. මේගොල්ලෝ මේ එක එක රටවල් වල එක එක අන්තවාදීන්ට යටත් වෙලා අපේ රජය ඒ කියන්නේ කඩාකප්පල් කරලා මේ ආණ්ඩුව ගෙදර යවන්න දරන උත්සාහය ගැන බොහොම ලැජ්ජාශීලී. විශේෂයෙන්ම මේ රටේ ව්‍යවස්ථාව පිළිබඳව දැනුමක් තියෙන කෙනෙක් නම් මේ කිසිම කෙනෙක්ට බෑ මේ වෙලාවේ මේ ආණ්ඩුව විසිරවන්න, මේ ජනාධිපතිව ගෙදර යවන්න. ඒකට තියෙන්න ඕන බලතල ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ව්‍යවස්ථාව හදපු අය ඒ ව්‍යවස්ථාව ගැන දන්නවා. ඒක නිසා ඔය 225 කතා කරන්න. ඒගොල්ලෝ දැනගන්න මේ ආණ්ඩුව ගෙදර යවන්න බෑ කියලා ඉගුරට හොරා බේත් කන්න එපා. ඒක නිසා මම ඇත්ත වශයෙන්ම ඔය ස්වාධීන උන් අයටත් බොහොම කරුණාවෙන් කියන්නේ ඕගොල්ලෝ මහින්ද මහත්තයාව ගෙනල්ලා දැන් ඕගොල්ලන්ගේ ඕන එපාකම් ඉෂ්ට කරගන්න. මහින්ද මහත්තයාව ගෙදර යවන්න මේ අන්තර් ආණ්ඩුවේ හදන්න ලෑස්ති වෙන්න එපා. ඒවට මේ ජනතාව ලෑස්ති නෑ. 169ම ඉන්නවා කියන එක හොඳට මතක තියාගන්න. ස්වාධීන අයට සහ විපක්ෂයට කියනවා පුළුවන් නම් මහින්ද මහත්තයාවයි ගෝඨාභය සර්වයි ගෙදර යවලා පෙන්නන්න කියලා මම අභියෝග කරනවා.